මගේ රටට දියුණුව පතනා මගේ දැයේ නුවණැස සදනා කොයි කාසේවා ගම නගරය සොයමින් පිය නගනා කොයි කාසේවා පැතිරේ කොයි කා හිත මිතුරේ රුහුණු උසස් විදු අරුණැල්ල ලෙස විරුදාවලියලත් වෘක්ෂලතා කිත්බිම් සහිත මනරම් සුභා සුඳුරු පරිසරයකින් පොහොසත් රුහුණු විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතර සුවිශේෂීම තක්ෂිලාවක් ලෙස හැඳින්විය හැක. 1978 විද්‍යාර්ථීන් 272 දෙනෙකුගෙන් ආරම්භ කළ රුහුණු විශ්වවිද්‍යාලයට පියනගෙන විද්‍යාර්ථීන්ට ක්‍රීඩා කුසලතාවන් සඳහාද මේ බිම පාරාදීසයක්. ලොව ජනප්‍රිය ක්‍රීඩා අතර ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියට හිමිකම් කියන තයිකොන්ඩෝ ක්‍රීඩාව රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ වඩාත් ආකර්ෂණීය දින ඇති ක්‍රීඩාවක්. කොරියානු සහයෝගීතා ආයතනය හෙවත් කොයිකා ආයතනය මෙම ක්‍රීඩාවේ විකාශනය සඳහා ලබා දෙන සහයෝගය මත තයිකොන්ඩෝ පුහුණුකරුවන් නිරන්තරයෙන් මෙම විශ්වවිද්‍යාලයට පැමිණේ. ජොන් සුවින් හෝ කොරියානු සුවිශේෂී තයිකොන්ඩෝ පුහුණුකරුවෙක්. වසර දෙකක සේවා කාලයක් සඳහා රුහුණු විශ්වවිද්‍යාලයට පැමිණි ජොන් විද්‍යාර්ථීන්ට පුහුණුකරුවෙකු ගුරුවරයෙකු ලෙස පමණක් නොව වඩාත් සමීප මිත්‍රයෙකු ලෙස ක්‍රියා කරයි. මම පුංචි කාලේ ඉඳන්ම ටයිකොන්ඩෝ ක්‍රීඩාව කරා. ඒ කියන්නේ දැන් අවුරුදු 9ක් තිස්සේ දිගටම කරගෙන ආවා. රුහුණු යුනිවර්සිටි එකේ හිටියේ කොයිකා එකෙන් ආපු මාස්ටර් කෙනෙක්. එයාගෙන් ලැබිච්ච සහයෝගයත් එක්ක මම පාසල් කාලය තුල ලැබිච්ච දේට වඩා තාක්ෂණික දැනුමක්, ඒ වගේම අපිට අවශ්‍ය උපකරණ අතින් දැනුම සියල්ලම ලැබුණා. හිමිදිරි උදෑසන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග පුහුණුවීම් ආරම්භ කරන ජොන් රුහුණු විශ්වවිද්‍යාලයේ සුභා සෞන්දර්යයේ විඳිමින් ක්‍රීඩා කුසලතා වර්ධනය ආරම්භ කිරීම දෛනිකව සිදු කරන්නක්. ඇතනම තයිකොන්ඩෝ ක්‍රීඩාව අනිත් ක්‍රීඩාවන් එක්ක සංසන්දනය කරනකොට තරමක් වෙනස් ක්‍රීඩාවක්. කොයික ආයතන විසින් ලබා දුන්න අපේ තයිකොන්ඩෝ ගුරුතුමන් අපිට ලොකු පිටුහලක් වෙලා තිබෙනවා, ලොකු ශක්තියක් වෙලා තිබෙනවා. ඔහුගේ දැනුම, ඔහුගේ ශිල්පීය උපක්‍රම, මේ හැම දෙයක් එක්කම අපි අද දින වෙනකොට අපි ලොකු ගමනක් ඇවිල්ලා තිබෙනවා කණ්ඩායමක් විදිහට තයිකොන්ඩෝ රුහුණු විශ්වවිද්‍යාලයේ තයිකොන්ඩෝ කණ්ඩායම. උදා වෙන හිරු එළිය හා පිරිසිදු වාතාශ්‍රය ආග්‍රහණය කරමින් තයිකොන්ඩෝ ක්‍රීඩාවට ආවේනික වූ භාවාත්මක පුහුණුවීම් රටාව ක්‍රීඩකයෙකුගේ මනස එක් ඉලක්කයක් කරා පමණක් යොමු කරන්නට සමත් වේ. ශරීර උත්තේජනයේ ක්‍රමානුකූලව ඉහළට රැගෙන එන මෙම පුහුණුකරු මෙම ක්‍රීඩාවේ තාක්ෂණික ඉරියව් සඳහා ක්‍රීඩකයන්ව යොමු කරන්නේ නිරායාසයෙන්. විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ විදිහට අපි බොහොම කාර්යබහුලයි අපේ අධ්‍යාපන කටයුතු සමග. අපේ කොයිකා ආයතනයෙන් අපිට ලබා දුන්නු අපේ මාස්ටර්ත් අපේ ගුරුතුමත් ඒ සෑම අවස්ථාවකදී අපත් සමග එකට සිටින. ඇත්තටම ගුරුවරයෙක් විදිහට වඩා අපත් සමග සහෝදරයෙක් විදිහට, යාළුවෙක් විදිහට තමයි මාස්ටර් අපි ආශ්‍රය කරන්නේ. විවිධ අධ්‍යාපන ඉලක්ක සපුරා ගන්නට වෙහෙස දරන විද්‍යාර්ථීන්ගේ කාල කළමනාකරණයේ පිළිබඳව වඩාත් තීවුණු ඇසකින් බැලීමට පොහොසත් ජොන් අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දීමට අමතක කරන්නේ නැහැ. අයිබෝන් මේ අපි තැක්කොන්ඩෝ මේ වර්ල්ඩ් එකේ ගොඩක් ෆේමස් ස්පෝර්ට්ස් එක. මේ නිසා රුහුණු විශ්වවිද්‍යාලය ශිෂ්‍යයෝ ගොඩක් මාන්සිවෙලා තැක්කොන්ඩෝ ඉගෙන ගන්නවා. එනිසා මේ අපි රුහුණු ශිෂ්‍යයෝ මේ කේනු මේ ප්ලේ ඔක්කොම මේක දන්නවා නිසා ඇවිල්ලා මේ ස්පාරින් self defense තව meditation ඔක්කොම දැන් ඉගෙන ගන්නවා. එනිසා මම ගොඩක් සතුටුයි.
එලිමහනින් ගෘහස්ථ ක්‍රීඩාකාරයේ වෙත පියනගන්නේ මෙම ක්‍රීඩාවේ ඇති සීලුම ඉරියව් හා කුසලතා වර්ධනය කිරීම සඳහාය. පාසල් වී ටයිකොන්ඩෝ ක්‍රීඩාවේ නියලුණු ක්‍රීඩකයන්ද වෙනත් ක්‍රීඩා තුළ නියලුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද මෙම පුහුණු කරු නිසාවෙන්ම ටයිකොන්ඩෝ ක්‍රීඩාව වැළඳ ගැනීම පැසසිය යුත්තකි. මෙම පුහුණු කරුගේ මග පෙන්වීම යටතේ අන්තර් විශ්වවිද්‍යාලයේ තරගාවලියන් තුලදී රොහුණු විශ්වවිද්‍යාල කණ්ඩායම ලැබූ ජයග්‍රහණ බොහෝමයක් ඇත. ජාතික මට්ටමේ ටයිකොන්ඩෝ පරිසාධන තත්ත්වය මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්ව සිටීම කොරියානු පුහුණු කරු ජොන් ලැබූ ජයග්‍රහණයකි. අපේ ටීම් එකේ ඉන්න අයගෙන් සුළු ප්‍රමාණයක් කලින් ඉස්කෝලේ යන කාලේ ඉඳලා ස්පොට් එක කරපු අය ගෑල් ළමෙක් හැටියට තමන්ගේ ජීවිතේ ඉස්සරහට වැඩ කටයුතු කරන් යද්දි තමන්ට එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න මේ වගේ සටන් කලාවක් හදාරලා පුළුවන් ඒ දේ කරගන්න. මාතර කොරියානු අධ්‍යාපන මධ්‍යස්ථානය බිහිවන්නේ කොරියානු ජාතික ස්වේච්ඡා සේවකයන්ගේ සුළු පරිමාණයේ ව්‍යාප්තියක් හැටියට. ඒ සඳහා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සහ කොයික ආයතනය එක්ව ගිවිසුමක් අත්සන් කළා. එහි ප්‍රතිඵලයක් හැටියට 2013 ජූලි මාසේ 12 දින මාතර දුවා දොරන්ගේ පුහුණුවෙන් කටයුතු සඳහා මේ දොරගුළු විවෘත වෙනවා. සුනාමි රළ පහර මාතර නගරයේ මෙන්ම වඩා ජනප්‍රිය මුහුදු තීරයක් වන පොල් හේන මුහුදු තීරය අකාර්මික ලෙස වෙලාගත්තේ ලොව සැවොම කම්පාවට පත් කරමින් විවිධ රටවල අවධානය මෙන් විවිධ උදව් උපකාර මෙම ප්‍රදේශයට හා අවතැන් වූවන්ට ලැබුම් බව අප සිහිපත් කරන්නේ සැමට කෘතඥතාව පළ කරමින්. කොරියානු රජය කොයිකා ආයතනය හරහා ශ්‍රී ලංකාවට ලබා දෙන ආධාර උපකාර වඩවඩාත් තීව්‍ර කරමින් මාතර පොල් හේනට යාපතව කොයිකා ආයතනය පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කළා. මේ වන විට කොරියානු භාෂාව පරිගණක පාඨමාලා ටයිකොන්ඩෝ ක්‍රීඩාව පුහුණු කිරීම ඇතුළු නායකත්ව පුහුණු කිරීම සහ සමාජීය සේවාවන් රැසක් මාතර පුරවරයට මේ තුලින් ලබා දෙයි. කොරියානු භාෂාව ඉගෙන ගැනීම ශ්‍රී ලංකාවේ වඩාත් වැඩි ඉල්ලුමක් බවට පත්ව තිබෙන්නේ රැකී අවස්ථා ඉලක්ක කරගනිමින්. මම කොරියානු භාෂාවෙන් 10,000원 끼워넣어나 10,000원 따라게 넣어야 한다. 때로 나다. 텐? 맛있어? 와이너와 코리안 바샤엔 꼬마도 끼었네. 지금 비가 내려요. 안녕하십니까. 제 이름은 나찰랑키입니다. 저는 1년 동안 한국말을 배웠습니다. 안녕하세요. 제 이름은 파원입니다. 저는 잘 공부하고 A-level 시험도 잘 보고 대학교에 가고 싶습니다. 감사합니다. 코리안 라지아의 에카바드라 타마이 메 코이카 야프티에 크리아트마카 웬네 මේ යටතේ අපිට පාඨමාලා කීපයක්ම ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි තොරතුරු තාක්ෂණ පාඨමාලාව, අනිත් එක තමයි කොරියන් භාෂාව පිළිබඳ පාඨමාලාව, අනිත් එක තමයි ටයිකොන්ඩෝ පාඨමාලාව. මාතර තාක්ෂණික විද්‍යාලයේ කොරියානු භාෂාව ඉගැන්වීමට සිය කාලය ගත කරන යොන් සෝ ජින් එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර වඩාත් සිත්ගන්නා ගුරුවරිය බවට පත්ව සිටියි. භාෂාව පමණක් නොව සිය රටේ ආහාර සකස් කර ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර බෙදා හදා දෙන්නටත් කොරියානු ජන ක්‍රීඩා මෙම දරුවන් අතර බෙදා හදා ගන්නටත් එය සමත්වන්නේ භාෂා වර්ධනය මේ සෑම ආකාරයෙන්ම විද්‍යාර්ථීන්ට ළඟා කර දීමටයි. කොරියන් භාෂාව පුතා පන්සල්ලා පදම් කරොල්ලා ඔක්කොම පස් කරන්න පුළුවන් කියොල්ලා හිතනවා. සැබෑවිටම රසවත් ආහාරයක රස දිවට දැනෙන්නාක්සේ භාෂාවට භාෂා දැනුම බෙදා දීමට ලබා දෙන ආකර්ෂණීය ගුරු හරුකම්
මේ දරුවන්ගේ කොරියානු භාෂා පෝෂණය ළඟා කර දෙයි. දැනට සිටින මේ මිස් යුන් සෝජින් ඉතා හොඳින් ඉගැන්වීම් කටයුතු කරනවා. පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ තිබූ කොරියානු පාඨම විභාගයේදී වැඩිම ලකුණු ලබා ශිෂ්‍යයන් 4 දෙනෙක් මේ මහත්මයාගේ ඉගෙනගත් ශිෂ්‍යයින්. ඒ වගේම මේ වසරේත් ඉතා උනන්දුවෙන් එතුමිය මේ කටයුතු කරගෙන යනවා. ඒ වගේම කොයික ආයතනයට අපි ස්තුතිවන්ත වෙනවා. අපිට මෙවන් සේවයක් අප රට වෙනුවෙන් ලබා දීම සම්බන්ධව. මාතර පසුකර හම්බන්තොට කතරගමට යාමට නිල්වලා ගඟ තරණය කළ යුතුයි. වසර සිය ගණනක අතීතයක් ඇති නිල්වලා ගඟ තරණය කළ පැරණි පාලම වෙනුවට නව පාලමක් ලබා දුන්නේ කොරියානු රජය විශාල වියදමක් දරමිනුයි. ඒ නොනැවතුණු කොයිකා ආයතනය හම්බන්තොට මාගම්පුරයට අංග සම්පූර්ණ සම්මන්ත්‍රණ ශාලාවක් ලබා දීමටද අමතක නොකළේ මතු දවසකදී ලක්දෙරණ පොහොසත් නගරයක් බවට පත් කිරීමේ අදිටනින් මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය ශ්‍රී ලංකා ජනරජයේ සහ කොරියානු ජනරජයේ මිත්‍රත්ව සහයෝගිතා වැඩසටහන යත්තේ ඉදිරිපත් කරනු ලැබුණු ප්‍රධානම ව්‍යාපෘතියක්. දැනට ලංකාවේ තිබෙන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා අතරින් ප්‍රධානම ස්ථානයක් මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට හිමි වෙනවා. දකුණු ආසියාවේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයක දැකිය හැකි සියලුම ප්‍රධාන අංගෝපාංගයන්ෙන් සමන්විත වෙනවා. විශේෂයෙන්ම ආසන 1500කින් පමණ සමන්විත වන ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාව, ඒ වගේම ආසන 750කින් පමණ සමන්විත වන අනුකම්පිත ශාලාවක්, විශේෂයෙන්ම එම අනුකම්පිත ශාලා තුනක් බවට පරිවර්තනය කරගෙන හැකි පහසුකම්, ඒ වගේම ආසන 500ක් පමණ සමන්විත වන ප්‍රධාන ආපන ශාලාව සහ බහුකාර්ය ශාලා ඇතුළු විශේෂයෙන්ම ව්‍යාපාරික මධ්‍යස්ථානය, මාධ්‍ය මධ්‍යස්ථානය ඇතුළු සියලුම අංගෝපාංගයන්ගෙන් මෙම සම්මන්ත්‍රණ ශාලාව සමන්විත වනවා. මාගම්පුරයට නොව දකුණු ආසියාවටම ආභරණයක් වන මෙම නවීන සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයෙන් නැරඹීමට ලක්දෙරණේ සිව්පසින් පැමිණෙන දුවාතරුව අත්විඳින්නේ ඉමහත් බලාපොරොත්තු සහිත අනාගතයක්. මේ රූගත කරන අවස්ථාවේදී අම්පාර අති දුෂ්කර ගම්මානයකින් පැමිණි අම්පාර කෙහෙල් උල මහවිද්‍යාලයේ BW ප්‍රබෝධිකා නිමන්තිගේ දක්ෂතා දැකගන්නට හැකිවිය. මට මේ අවස්ථාව ලැබුණේ කොරියානු ජනරජයේ පරිත්‍යාගයක් වන මේ මධ්‍යස්ථානය නිසයි. මේ දවස මට කවදාවත් ජීවිතයේ අමතක වෙන්නේ නැති දවසක්. ඉතින් මම මේ කොරියානු නැන්දලා මාමලාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. විවිධ රටවල සහයෝගීතා වැඩසටහන් තුළ අන් ජාතීන් සමග සහයෝගයෙන් වැඩ කරන්නට ඒ අත්දැකීම් ලබා ගන්නට සංවර්ධිත රටවල් තුල ක්‍රියාත්මක වන ස්වේච්ඡා සේවාවන් රැසක් ශ්‍රී ලංකාවට ලබා ගන්නටත් හැකි වී ඇත්තේ සංවර්ධනයේ බිමින් පවතින රටක් ලෙසත් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් වැනි ජන වර්ග කොටස් රැසකින් සමන්විත රටක් වශයෙන් ක්‍රියාත්මක වීම තුලයි. රටකින් තවත් රටකට සේවාවක් සැපීම තුල එම රටේ සංස්කෘතිය හා බැඳුණු ජන ජීවිතයට අනුගත වන මෙම කොරියානු සහෘදයන් සැබෑම ආස්වාදයකින් යුතුව දෙවසරක සේවා කාලය සපුරන්නේ තවත් වසර ගණනාවක් ශ්‍රී ලංකාවේ රැඳෙන්නට සිතැඟියාව අතැතිවයි. කොයික ආයතනයට අපි ප්‍රශංසා කළ යුතුයි මෙවැනි කොරියානු ස්වේච්ඡා පුහුණුකරුවන් මේ ශ්‍රී ලංකාවට හඳුන්වා දීලා ඉවර වෙලා විශේෂයෙන් අධ්‍යාපන ආයතනවලට ඒනොත් විශේෂයෙන් උසස් අධ්‍යාපන ආයතනවලට හඳුන්වා දීම පිළිබඳව. කුඩා කල සිය රටේ අධ්‍යාපනය ලබමින් නව යෝන් වියට පත්වන මේ අපූර්ව ස්වේච්ඡා සේවකයන් සිය මව පියාගෙන් ඈත්ව සහෝදරයන්ගෙන් ඥාතීන්ගෙන් මිත්‍රයන්ගෙන් ඈත්ව
ලංකාවට පැමිණිදා පටන් තම සේවාව ලබා දෙනවා සේව. තමන්ට දින දින ස්වාධීනව නැගී සිටින්නට ලැබෙනා වූ අත්දැකීම් ජීවිතය ජය ගන්නට තරම් ශක්තියක් කරගනු නොඅනුමානයි. අක්කා ඉක්මනට එන්නකෝ. එන්න එන්න එන්න. අම්මා නේද මම. නේද ආවා.